අපිට ගිය අවුරුදු දෙකහමාර තුරදී රැකියා ආදායම් මාර්ග නව රැකියා ආදායම් මාර්ග ලක්ෂ 4ක් බිහි කරන්න අවස්ථාව ලැබිලා නිවාස ලක්ෂ 2ක් ඇති කරන්න ආධාර දීලා තියෙනවා ආර්ථිකයේ ශක්තිමත්කම නිසා රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරලා තියෙනවා පුද්ගලික අංශයේ පඩි වැඩි කරලා තියෙනවා ගැබ්නි මව වරුන්ට රුපියල් 20000ක් ලැබලා දීලා තියෙනවා මේ සියල්ලම කළා ඔබට ලැබුණ පුහුණුව නිසා ඔබට ලැබුව ලබා තිබුණ ලබා දීලා තිබෙන ශක්තිය නිසා මේ රටේ බරපතල අපරාධ 30%කින් අඩු වෙලා තියෙනවා. පොලිස් පොයිතුමාගේ කතාවේදී ඒ අංශවල සාර්ථකත්වය ප්‍රකාශ කරා. අපි තවත් එක දියුණු කරන්න ඕනේ. අපේ නීතිය ක්‍රියාත්මක කිරීම ඉංගලන්තේ නීතිය ක්‍රියාත්මක කිරීම හා සමාන වෙන්න ඕනේ. ජර්මනියේ නීතිය ක්‍රියාත්මක කිරීම හා සමාන වෙන්න ඕනේ. ජපානයේ නීතිය ක්‍රියාත්මක කිරීම හා සමාන වෙන්න ඕනේ. එක කාලෙක අපිට විශේෂයෙන් මේ කීර්තිය තිබුණා. අපි අතරින් ඒක නැති වෙලා තියෙනවා. අපිට ඒක යලිත් ලබා ගන්න පුළුවන්. ඒත් අංශ දෙකක් ගැන අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒ අංශ දෙක තමයි එකක් මත්ද්‍රව්‍ය. අද හැම තැනම මත්ද්‍රව්‍ය පැතිරලා තියෙනවා. මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම වැදගත් කාරණයක්. ත්‍රස්තවාදයේ මර්ධනය කරයන් පස්සේ මත්ද්‍රව්‍යත් මර්ධනය කරන්න තියෙනවා. අනික සංවිධාත්මක අපරාධ ක්‍රමය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කිරීම. අන්න ඒ දෙක අපි අරමුණු කරගෙන අපි ක්‍රියා කරන්න තිබෙනවා. හැම එක්කෙනාම විශේෂයෙන්ම ආරක්ෂාවයි සුරක්ෂිතභාවයයි බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන්ම අපේ ගම්මානවල රාත්‍රියේ කාන්තාවන්ට පාර යන්න පුළුවන් සුරක්ෂිතභාවයක් ඇති කරන්න ඕනේ. අපේ නගරවල ඒ වගේම සුරක්ෂිතභාවයක් ඇති කරන්න ඕනේ. ඒක ඉලක්ක කරගෙන ඊළඟ අවුරුදු කීපේ ක්‍රියාත්මක කරන්න කියලා පොලිස් පොයතුමාටත් පොලිස් සේවයටත් මම කියන්න කැමතියි. අද මේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන නිසා ආරක්ෂාව හා සුරක්ෂිතභාවය ලබා දෙන නිසා අද මේ රටේ කෝලහල නැහැ. පොලිසිය එක ජාතියකට උදව් කරන්න, එක ආගමකට උදව් කරන්න, අනික් අයට මදිපුංචිකම් කරන එකක් අද ලංකාවේ සිදුවෙන්නේ නැහැ. අපි ජාතික සමගිය ඇතිකරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් මේ ආණ්ඩුවත් පියවර ගණනාවක් අරගෙන තියෙනවා. ඒත් නීතිය ගැන පියවර ගත්තත්, දේශපාලන ශාස්ත්‍රයේ පියවර ගත්තත්, අපිට නීතියෙන්, අපිට නීතිය හා සාමයේ ක්‍රියාත්මක කරන පොලිසියෙන් හැම එක්කෙනාට මදිපුංචිකම් නොකර සැලකන්නේ නැත්නම් කවුරුත් එක පිළිගන්නේ නැහැ. අන්න ඒ වැඩ කටයුත්ත පොලිසියෙන් සිදු කරලා තියෙනවා.